සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල අයහපත් කාලගුණය තවදුරටත් ජලාශ 42ක වාන් දොරටු විවෘත කරයි පුද්ගල මරණ දෙකකුත් වාර්තා වෙයි පාටලි බලන්න සජිත් වැලිකඩයයි පිටරට ඇමතුම් ගන්නේ බලාගෙනයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක් බන්දුල CID ප්‍රථමයෙන් දේශීය පුවත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති අතර පුද්ගලින් 9000කට අධික පිරිසක් පීඩාවටපත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. රජරට ප්‍රදේශයට මේ දිනවල බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් බොහොමයක මේ වන විට වන්දොරට විවෘත කර තිබෙනවා. කලාවැවේ වන්දොරට දෙකම මේ වන විට අඩි 18ක ප්‍රමාණිකින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් කලාවැව වාශ්‍රිතව පහත් බිම් රසක් මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. මෙතර නාවික හමුදා විසින් අද දින කලාවැව පිටාර ගැලීමේ හේතුවෙන් අනුරාධපුර ඉපලෝගම ග්‍රාම සේවා වසමේ දෙක්කව ගම්මානයේ අවතැන් විසිටි පුද්ගලින් 28 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා. ජල කැල්ම හේතුවෙන් ගලවිල කැකිරාව ප්‍රධාන මාර්ගය කලාවැවේ පැන්නු මසලින් ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පවතින වර්ෂා තත්ත්වයේ හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වන්දරටු 22ක් මෙවැනි විට විවෘතව පවතිනවා. නැචතුව ජලාශයේ වන්දරටු සියල්ලම මේ වන විට විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මහකනදරා වැවේද වන්දරටු දෙකක් මේ වන විට අඩිය බැගින් විවෘත කර තිබෙනවා. වැවේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් වැවල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනයේ හේතුවෙන් කාසල්රි සහ මවුසා කැලේ ජලාශබල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. මෙතර පස්සර පංගුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පැති බැම්මක් නායම් හේතුවෙන් මෙලෙස හානි සිදු වී තිබුණා. බදුල්ල ජයගම ගම්මානයේ ස්ථාන කිහිපයක්ද නායම් වලට ලක් වී තිබුණේ මෙලෙසින්.
අයහපත් කාලගුණයත් සමග බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ බදුල්ල අවසන් බිංගිය අසල විශාල පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් බදුල්ල සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පවතින තත්ත්වයේ හමුවේ මාතලේ මහනුවර නෝරෙලි සහ බදුල්ල යන දිස්ත්‍රික් 4 සඳහා පනවා තිබෙන නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ අද දිනේ වැසි තත්ත්වයේ තරමක් අඩුවද හෙට සහ අනිද්දා යන දෙදින තුල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. පසුගිය වසර පහ තුළ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කළ දඩයමටත් අවමානයටත් සාධාරණයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දියතලාව යුද හමුදා අධ්‍යයන පීඨයේ කැඩට් නිලධාරීන් ලෙස පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිර යාම උත්සවය අද පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමහර බටහිර රටවල් ලංකාවේ යුද්ධය ඉවරකේ වුණා. පසුගිය කාලේ ඕන පොලිතික යුද්ධ කරන්න කියලා විසාර අපි අද හිටියා. මම මේ අවස්ථාවේ ඉනව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දේවාපියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු 10කට ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් ඉලක්ක කරගෙන සිදු කරපු දඩයම අවමානය සාධාරණයක් ඉටු කරනවා අය කියන ප්‍රාණවිරු කායයට තිත තියන්න දෙල පන්දීල කායට අපේ ජනතාව දීප පිළිතුරු ඔගේ මාස දැක්ක ඒ කාලපෙරලියක් එක්ක නව ජනතා යුගයක ආරම්භයක් පිළිබඳ බලාපොරොත්තු රට පුරාම ඇති වෙලා තියෙන ආකාරයෙන් ලස්සන ලංකාව සෞභාග්‍යම දේශය වෙන බලාපොරොත්තු අමුණු රට පුරාම පැතිරලා තියෙනවා. එළමෙන දසකේ තේමාව වෙන්නේ ලංකාව ස්වයංය අභිමානවත් සෞභාග්‍යමත් රටක් විදියට ගොඩ නැගී ජනාධිපතිවරණයෙන් පස්සේ ආපු ගැම්මෙන් අපි සපුරා ගන්න යවුණු පළමු ඉලක්කය තමයි රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කරලා ආයුධ කැටමින් සංචාරය මේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නා පැලයක් දරෝපණය කරනු ලැබුවා. විපක්ෂ නායක දුරය තමන්ට නිලවශයෙන් එළඹෙන තුන්වැනිදා හිමිවනු ඇති බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාටලී චම්පික රණනග මහතා හමුවීම සඳහා නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී. 2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද නව මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණියා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි ගත හැකි නිත්‍යානුකූල පියවර සියල්ලක් අරගෙන එතුමාගේ නිදහස වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට දැන් රජයෙන් නම් කියන්නේ මේ නීතිය තමයි ක්‍රියාත්මක කරේ කියලා. ඒ නිසා උසාවි විභාගයේ වෙන කාරණාවක් පිළිබඳව මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් ත්‍යානුකූලව අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි නොපැකිලිව ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිවද මේ අත්දැකීම ගැනීම සිදු කරලා තියෙන්නේ? අපි නී ගිහිලා තිබෙන තොරතුරු අනුව ඒ නිගමනයට තමයි එන්න තියෙන්නේ. ඒක තමයි අන්සර දන්න කාරණාව. ඔබතුමා විපක්ෂ නායකතුමා දැන් මේ රාජිත් සේනාරත්න මහතා සම්බන්ධ විපක්ෂ නායකවරයා හැටියට ඒ නිත්‍යානුකූල ක්‍රමවේදය අවසන් වුණාන් පස්සේ ඔබතුමා මාව ඒ විදිහට ආමන්ත්‍රණය කරාට ප්‍රශ්නයක් නැහැ. එතෙක් මදක් සිටින්න වෙයි. ඒකෙන් තාම ඔබතුමා විපක්ෂ නායක දුපා විදිහට නෑ. හැම දෙයක්ම ඉතින් මෙහෙමනේ නිල වශයෙන් ඒක හරියට කෙරෙන්නට ඕන. සිදු වෙනවද නැද්ද කියන එක ඒක තීන්දුවනේ තුන්වෙනිදා. ඉන්පසුව ඒ નિયમિત විදිහට ආමන්ත්‍රණය කරාට මට ප්‍රශ්නයක් නැහැ. මේ අතර අද පෙරවරුවේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා හමුවීම සඳහා කතානායක කරු ජයසූරි මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පැමිණ තිබෙනවා.
අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. විරුද්ධ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාගෙන් රථවාහන අනතුරකට ඒ පිටින් චෝදනාවක් දාලා එතුමාගෙන් පිළිගන්න දරන උත්සාහයක් කියලා ඉතා විශ්වාසයි. මම දැක්කා එතුමා එක්කම කතා කරා. ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා මේ පැත්තේ පොඩි පාරකට දැම්මට පස්සේ ප්‍රධාන මාර්ගයේ අනිත් පැත්තෙන් අධිවේගයෙන් ආපු 1000cc බයිසිකලයක් මේ රටේ ඒවා පාවිච්චි කරන්න තහනම්. ධාරිතාව 1000ක බයිසිකලයක් ඇවිල්ලා මේ පොඩි පාරට දාපු වාහනේ පිටිපස්සේ හප්පගෙන තියෙනවා පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ඇවිල්ලා. එතකොට නඩු කටයුතු ගැන ඉදිරි දේවල් සාධාරණ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ සිදුවන ක්‍රියාදාමය දේශපාලන දඩයමක් විදිහට තමයි අපිට පේන්නේ. මේක රියානතුරක් සම්බන්ධ කාරණයක්. මෙතනදී මේගොල්ලෝ කියන්නේ පාටලි චම්පි කරනවා කියන මැතුමා තමයි වාහනේ ලෙව්වේ. පස්සේ රියදුරා විදිහට අතුලත් කරා කියලා. ඒක එසේම වුණත් මම දන්නා විදිහට මේක රුපියල් 1250ක 1500ක දඩයක් ගන්න කාරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සිංහල බෞද්ධ නායකයෝ දඩයම් කරලා තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ. මේක අපි හෙලා දකිනවා. පසුගිය රජය විසින් බහපොල ශිෂ්‍යත්ව අනුමුදල සම්බන්ධයෙන් සිදු කළ අයයි කියන වංචාවක් පිළිබඳව ආරම්භ කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පසුගිය රජය මගින් සිදු කරන ලද මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් පවතින මුදල් වංචාව සහ ඊට අදාළව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහායි. එමෙන්ම අමාත්‍යවරයා විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් සඳහා කඩයිම් ලකුණු නිකුත් කිරීමේදී ඇතැම් පාසල්වලට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් මේ මහපොළ මහා දැවැන්ත හොරකම පිළිබඳ අංග සම්පූර්ණ අපක්ෂපාතී වාර්තාවක් සකස් කරන්න පරීක්ෂණය ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවද කියලා දැනගන්න. ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වේ ඒ සඳහා කඩිනමින් පියවර ගන්න බව. වගඋත්තරකරුවන් නිසි ලෙස හඳුනා ගැනීම කළ යුතු වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දෙවනුව මේවර පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු තීරණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරීන් පිරිසක් හිතාමතා ඕනෑකමින්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලවල ලකුණ පහළට හෙළලා ඒ පාසල්වල තත්ත්වය බාල්දු කිරීම සඳහා ද්වේෂසහගතව කුමන්ත්‍රණකාරී ලෙස දීර්ඝ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම විවිධ පියවර ආරම්භ තියෙනවා. අසමානතා ලෙස සැලකීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. එයිදී අධ්‍යක්ෂ ජනරාල් තුමා දැනු දුන්න අප පැමිණිල්ල සටහන් කර ගැනීමට වඩා ලිඛිතව භාර දෙන්න කියලා සඳුදා දිනේදී මම මේ පැමිණිල්ල පූර්ණ පැමිණිල්ලක් ලෙස සඳුදාට මේ අතර සිංහලයේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට සහ එයට අදාළ වීඩියෝ පට කිහිපයක් ලබා දීම සඳහායි. රාජිත සේනාරත්නගෙන් තාම කට උත්තරයක්වත් අරගෙන නැහැ. ඒ නිසා පැමිණිලි පාර්ශවයේ විදිහට අපිට තියෙන කණගාටුව, වේදනාව, විමතියට කරුණ තමයි ඇයි රාජිත සේනාරත්නගෙන් තාමත් කට උත්තරයක් පන්නගන්නේ කියලා. එනිසා අපි කියනවා වහාම රාජිත් සේනාරත්න අත්තරංගුඩ අරගෙන මේ වෙලාවේ ජාත්‍යන්තර වශයෙන් රට අප චරිතයටපත් කරන්න දායකත්වය දැක්වපු ස්විස් නඩුව, ඒ වගේම මේ කිමිල් නඩුව අතුරු නඩු වලට විරුද්ධ රාජ්‍යල නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. වත්මන් ආණ්ඩුව ආර්ථික වශයෙන් රට ගොඩනැගීමේ අභියෝගය බාරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙනකොට ණය ගෙවා ගන්න අපහසුතා තියෙන අය, ඒ වගේම දැඩි පීඩනයකට පත් වෙලා තියෙන අය සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී බැංකු පද්ධතියට අගතියක් නොවන ආකාරයට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගික මහතුන්ට අගතියක් නොවන ආකාරයට සැමටම සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම මාර්ගය කියලා අපි පිළි අරගන්නු හිඳයි. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මෙහිදී අපි ඉතාම පුළුල් සාකච්ඡා අධ්‍යයනය සිදු කළා තමයි මේ තීන්දුව తీරන අරගන්නේ. ඒකට මුදල් අමාත්‍යාංශය හැටියට අමාත්‍යාංශය මැදිහත් වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඒ අවශ්‍ය මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දීම සිදු කරනවා. ඊට අමතරව මහ බැංකුවත්, රාජ්‍ය බැංකු පද්ධතිය, පෞද්ගලික බැංකු පද්ධතිය මේ සියලුම දෙනා ඒක රාශීව ගන්න තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපි මේ රට ගොඩනැගීම සඳහා අභියෝගය බාර අරගෙන තියෙනවා. අධියරින් අධියර ඒක ක්‍රියාත්මක කිරීම සිදු කරනවා.
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එක්වරක් පමණක් නාදමන ලෙස පැමිණෙන දුරකථන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දී සිටිනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එක්වරක් පමණක් දුරකථනයේ නාදවන ආකාරයට දුරකථන ඇමතුමක් එසේත් නැතිනම් මිස් කෝල් ලැබීම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ජනතාවට දැනුම් දෙනු ලබනවා. ඒ සම්බන්ධයෙන් එම සංගමයේ වෙත ලැබුණු තොරතුරු අනුව සිදු කළ සොයා බැලීමකදී මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ විශේෂයෙන්ම මැද පෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක්වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුම් ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව ඒ රටවලට අදාළ පහත දුරකථන කේත අංකයන්ගෙන් මෙලෙස එක්වරක් පමණක් නාදවන දුරකථන ඇමතුම් වලට යළි ඇමතුම් ලබා ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටින්නේ. මේ දිනවල දුරකථන ඇමතුම් වංචාවක් සිදු වෙනවා. විශේෂයෙන්ම විදේශ දුරකථන අංකවලින් ශ්‍රී ලාංකික ජංගම දුරකථන වලට මිස් කෝල් ලැබෙනවා. මිස් කෝල් වලට නැවත ඇමතීමට යාමේදී ඔවුන්ගේ ගිණුම් ශේෂ ඉතා ඉක්මනින් ඉවරීමක් සිදු වෙනවා. එම නිසා අපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙන්නේ නාදුනන විදේශ අංක වලින් පැමිණෙන මිස් කෝල් වලට ඇමතුම් ලබා ගැනීමට යාමේ වලකින් ලෙසයි. ඔබගේ ජංගම දුරකථන අංක විදේශ රටවල සිටින පුද්ගලයන් අතර පත්වන්නේ ඔබ නොදැනුවත්ව ඔබගේ ජංගම දුරකථනයට භාගත කරගන්නා විවිධ වර්ගයේ යෙදුම් ආශ්‍රයෙන්. උදාහරණයක් වශයෙන් අපට ෆේස් ඇප් ජංගම දුරකථන දුම හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව තවත් ඔබගේ යහළු මිතුරන්ගේ ජංගම දුරකථනයේ ඔබගේ දුරකථන අංකය සේව් වී තිබේ නම් එම යහළුවා එවැනි ආකාරයේ යෙදුම භාවිත කරන්නේ නම් එහිදී ඔබගේ ජංගම දුරකථන අංකය ඔහුගේ මාර්ගයෙන් එසේ වෙනත් කණ්ඩායම සතු වෙන්න පුළුවන්. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කැලිකසල අංගණය තුළ අක්‍රමවත් ලෙස කසල බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. මේ කොම්පස් අංගනේ පල්ලෙහා කොටසේ පාරස වැටෙන තැන පාරට වැටෙන තැන තියෙනවා කංකු. දැන් මෙතන අපේ වෙළඳපොළට යන කෙනෙක් අම්මා කෙනෙක් කවුරු හරි දැක්කනම් මේ කඩන් ගිහිල්ලා වෙළඳපොළේ දානවා. ඕක අතනේ ඉප ලෙඩදු දෙගුණ වෙනවා. මේ වෙනකොට ග්ලයිකොසේට් භාවිතා කරලා සිද්ධ වෙන විනාශයට වඩා වැඩි ප්‍රමාණයකට විනාශයක් මේ නිසා මෙතන සිද්ධ වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. දවල්ට මැස්සෝ රැට මදුරුවෝ ඩෙංගු මදුරුවද මොන මදුරුවද කියලා අපි දන්නේ නැහැ. බලධාරීන්ට කොච්චර කිව්වත් කිසි කෙනෙක් හොයා බලන්නේ නැහැ, ඇවිල්ලා බලන්නේ නැහැ. මේවට කවුද වග කියන්න ඕන? ළමයෙකුට ගෙදර කැම්පියක් කවන්න බෑ, කෑමක් ඇරලා තියන්න බෑ, තේටියක් ඇරලා තියන්න බෑ, ඉඩමක වැඩ කරන්න බෑ. වසර 15කට පමණ පෙර ඉදිකළ පර්චස් 80ක පමණ භූමි ප්‍රමාණයක් කට සීමා වී ඇති මෙම කසල අංගණය තුල බටපොළ, මිටියාගොඩ, අලුත්වල, ගෝනා පීනුවල ප්‍රදේශ තුල පවතින කසල බැහැර කිරීම හේතුවෙන් ගොඩගැසී ඇති කසල කන්ද අඩි 40ක පමණ උසකින් යුක්තයි. මේ අවස්ථාවේ කර කියා ගන්න විදියක් නැහැ. මොකද ඒවට කරන නැති වීමේ ප්‍රශ්නේ තමයි ගොඩක් දුරට තියෙන්නේ. වලින් බලධාරීන් අපේ සභාවට ප්‍රතිපාදනය වෙන් කරලා අපිට කරන්න ශක්තිය ධෛර්ය ලබා දෙන්න කියලා මම කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අවුරුදු දෙකමාරක් පළාත් පාලම මැතිවරණයක් තිබෙන්නේ. පළාත් පාලම මැතින කල් දැම්මා. පොහොර මිල ගණන් ගියා. ගණන් ගිය නිසා මිනිසුන්ට කුඹුරු කිරීමෙන්
පැඩි වාසියක් වෙන්නේ නැහැ. අපිට ඝනාපදාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඉඩමක් තිබුණේ නැහැ කුණු දාන්න. අපිට මුද්දර ගාසු විදියට ලැබෙන මුදල් ප්‍රමාණවත් පරිදි අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ආණ්ඩුකාරතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා. අපි මේ කොම්පෝස් ව්‍යාපෘතිය වෙනුවෙන් යම් මුදලක් වෙන් කරලා පළාත් සභාවේ අමාත්‍යාංශක කීපයක් තියෙනවා. කළුතර වස්කඩුව ප්‍රදේශයේ සහ බලක්කොඩ ප්‍රදේශයේ සිදු වූ රියන්තුරු දෙකකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කළුතර වස්කඩුව ප්‍රදේශයේදී අද උදෑසන 5ට පමණ ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනුතරින් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ 6 දෙනෙකුෙන් එක එකෝ ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් 5 දෙනා තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි කළුතර උතුරු පොලිසිය සඳහන් කළේ. මේ වැනි විට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර සිදුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළුතර උතුරු පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර අද අලුයම බලංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම බලංගොඩ ඇල්ලේ අරාබ ප්‍රදේශයේ සිදු වූ තවත් රිය අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ලංගම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිකල්පොත ප්‍රදේශයේ අද උදෑසන රථ වාහන 7ක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලින් 15 දෙනෙකු තුවාල ලබා ගලේවිල සහ දඹුල්ල යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ගලේවිල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ඇට්ලස් ආයතනය විසින් පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව සිප් සවි යන තේමාව යටතේ පාසල් සිසුන් 200 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. වසර 7 සිට 11 දක්වා අවුරුදු 5ක කාල පරිච්ඡේදය තුළ ඒගොල්ලන්ට අවශ්‍ය උපකාර අධ්‍යාපනය තව දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර අපි ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ජීවිත අවදානමක් සහිත ඩෙංගු රෝගිය මර්ධනය කිරීම සඳහා රටේ සියලුම ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා අද ඩෙංගු රෝගය යම් මට්ටමක හිස ඔසවමින් පවතින නිසා මේ ඔබ සතුව තියෙන වගකීම ඉටු කරන්න කියලා තමන්ගේ පරිසරය පැහැදිලිවම ඉතාම පිරිසුදුව තබා ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විශාල වශයෙන් ජනගහනය ගැවසෙන පාසල්වල පිරිසුදුභාවය, ඒ වගේම ආගමික ස්ථානවල පිරිසුදුභාවය, ඒ වගේම විශාල වශයෙන් සේවකයන් වැඩ කරන තැන්වල තියෙන පිරිසුදුභාවය, මේවා පිරිසුදු කිරීම කටයුතුවල නියැලෙන්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේක ඩෙංගු මර්ධනය කිරීම සඳහා රටේ තියෙන සියලුම ජනතාවගේ දායකත්වය මත තමයි අපට මේ ඩෙංගු රෝගය මර්ධනය කරන්න පුළුවන්. එතද කවුරුත් දන්නවා යම් මට්ටමක ඩෙංගු රෝගය ඉස ඔසෝමින් පවතින්නේ. ඒක ජීවිත අවදානම් සහිත රෝගයක් නිසා මේ ඩෙංගු රෝගය බෝ වීමට තියෙන අවස්ථාව වළක්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන් අනමඩුව මදවක්කුළම ප්‍රදේශයේ දෙවසක තාරකා ඉබ්බන් තොගයක් සිටින බවට අනමඩුව පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී එම නිවසේ සිටි තාරකා ඉබ්බන් සිය දෙනෙකු සොයාගෙන තිබෙනවා. ජපානය, චීනය සහ මැලේසියාව යන රටවලට මෙම ඉබ්බන් ආනයන කරන බවයි සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ.
පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් බදුල්ල නගරයේ අද සිදු කළ වැටලීමකදී පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳ සල් කිහිපයක් වටලා තිබෙනවා. මෙතර ගම්පහ ප්‍රදේශයේද පරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මීරිකම හා වේයන්ගොඩ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මීරිකම සහ වේයන්ගොඩ ප්‍රදේශවල වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳ සල් 10ක් පමණ වැටලීමට සමත් වී ඇති බව අප වාර්තාකරු සතහන් කළා. පිරිසිදු පරිසරයක් සහිත රටක් ගොඩනැගීමේ සංකල්පයට අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද කොළඹ බැස්ටේන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පලේදී ක්‍රියාත්මක කෙරුණා. මෙතර නගර අලංකරණයට සමගාමීව අද පිටිකර ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසක් විසින් පිටිකර ප්‍රධාන බස් නැවතුම්පල වර්ණවත් කළේ මේ අයුරෙන්. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වූ හෙට උදැසන 6ට සුබරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.